පරමාණුක වවූහය හා රසායනික බන්ධන පසුගේ වසර හතර තුළ සාපෙල විභාගේයට පැමිණි ප්‍රශ්නවලට පිළිතුරු සොයෙන මග මෙහ ඇවීම පිළියන්දල කලාපීය විද්‍යා අංශය ඉදිරිපත්කිරීම මොරටුව වේල්ස් කුමර විදුහලේ එඩ. සන්ධයක් කරුණාරත්න දෙදස් දහන මේ බහුවන්නු ප්‍රශ්නය බලමු වැඩිම පරමාණු සංඛ්‍යාවකින් සමන්විත වන්නේ පහත කුමන අනුවද පළවෙනි පිළිතුර C3 ල් මේ කාබන් පමාණු දෙකක් තියෙනවා Hඩජ පර්මාණු හතරයි जන් පමාණු එකයි මුළු පර්මාණු හත්මානු හතක් තියෙන දෙවිනි පිළිතුර C4කාරයි කාබන් පමාණු එකයි ලෝරීම් පර්මාණු හතයි මුළු පරමාණු පහයි තුන්නි පිළිතුර H24 साරිම් න් පමාණ දෙයි साල්ප පර්මාණු එකයි සිजන් පමාණු හතරයි මුළු පර්මාණු හතයි. හතරවිනි පිළිතුර CONH220 यර මේකෙ කාබන් පර්මාණු එකක් තියෙනවා ඔසිජන් පරමාණු එකයි niाइජ පමාණු දෙයි. මෙත niाइටජන් පරමාණු දෙකක් ගත්ත NH22 කියලා යුද්ධනකොට ට වරහන පිටතින් තියෙන දෙක මේ நाइටජන්වල්ට අයිති වෙනු. ඒ නිසා නाइටජන් පරමාණු देखයි. හජන් පරමාණු හතරයි මුළු පරමාණු සංක්‍යාව අටයි. වැඩිම පරමාණු සංක්‍යාවත් තියෙන්න්නේ එ ෙනම් හතරවෙනි පිළිතුර යුරියූරිය පහත අනුවතුරින් සහසයුජ බන්ධන දෙකකින් සැදුම්ලත් අනුව කුමක්ද. අපි දන්න සහසනුජ බන්ධනයක් හැදෙන්නේ පරමාණ යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුල්ලේ බාගනිමින් කියලා. අපි බලමු පිළිතුරු ටික පලවෙනි පිල්තුර ලෝරීන් අනුව කලෝරීන්ගල් සංජතතාකාවච ඉල්ෙට්‍රෝන හතක්ත්තේනු. යාස්ටක සම්පූර්ණුවෙන එක් ඉලෙක්්‍රෝනයක් අඩුයි මේ අඩු ඉලෙක්ට්‍රෝණියය යා ලබාගෙන තියෙනෙ තවත් ලෝරීන් පරමාණුවකින් එතකොට කලෝරීන් අනුව හැදෙනකොට සහ සනුජ බන්ධන එකක් සහභාගි වෙලා තියෙනු. දෙවිනි පිළිතුර C4ෝ මීතෙන් කාබඩ් ගේ සනජතාක්චේ ඉල්ෙක්ට්‍රෝන හතර අස්ටක සම්පූර්ුවෙන ඉලෙක්ට්‍රෝන හතරක් මදි ඒ හතර ලබාගෙන තියෙන්නේ හයිඩිචන් පරමාණු හතරකින් ඒ අනුව මෙතන අපට දක්නට ලැබෙනවා සහ සනජ බන්ධන හතරක් තුන්ගෙන පිළිතුර එත්සීයෙන් කලෝරීන්ගේ සංවිිතාකච ඉල්ලෙක්ට්‍රෝන හතයි අපි දැනටමත් දන්න අස්ටකය සම්පර්ණුවෙන් එක් ඉලෙක්ට්‍රෝණයක් මදි ඒ එෙක්ට්‍රෝනිිය මෙයා ලබාගෙනතියන්නේ හයිඩචෙන් පරමාණුවකින් ඒ අන්නුව හයිඩ කලෝරක් අම්ලේ සහ සනුජ බන්ධන එකක් දක්නට ලැබෙනවා හතරවෙනි පිළිතුර H2ෝ ජලානුව ඔක්සිජෙන්න්මට සනවිජතා කව්චේ ඉල්ෙක්ටෝන හයයි අස්ටකේ සම්පූර්ණුවෙන්න්න දෙකක් අඩුයි ඒ දෙක ලබාගෙන තියෙනෙත් තවත් හයිඩචන් පරමාණු දෙකකින්. මෙතන් අපිට පැහැදිලි වෙනවා ජලා අනුවේ සහ සනුජ බන්ධන දෙකක් තියෙන විත්තිය. ඒ අනුව සහසනුජ බන්ධන දෙකකින් සැදුම්ලත් අනුව විදියට අපට ගන්නේ ජල අනුව ප්‍රශ්නාංකතුන පහත්ස සඳහන් ද්‍රබ්්‍ය සලකන්න ඒ. ගන සෝඩියම් කලෝරයිඩ් ස්පටික B විලීන සෝඩියම් ලෝරයි C ජලී සෝඩියම් ලෝරයි් ්‍රාවනි ඉහත ද්‍රවවය තුරින් විද්ධතය සන්නායනය කරන්නේ අප දන්නවා ඉහලින් දීලතියෙන්නේෙ සෝඩියම් ලෝරයි සෝඩියම් ලෝරයිට් කැන්නේ අනික සංයෝගයක් අනික සංයෝග තුරින් විදධතයේ සන්නයනය කරනවා. හැබබැයි විශේෂත්වයත්වයෙනවා ගන්න ස්පටික අවස්ථාවේදී විදුලේ සන්නයනය කරන්න නැහැ එහෙනම් ඒ සඳහන් පිළිතුරු අපිට ඉවත් කරන්න පුුවන් පහසුවෙන්න එතකොට අපිට පිළිතුර විදිර තෝර ගන්න වෙන්නේ BHC පමණි කියන පිළිතුර දහය විශ්ස නියෝන් පරමාණුව හා එකොළහැ විසිතුන සෝඩියම් ධනායනය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය කුමක්ද ිකිද අපි බලමුෝ දහයයි කියලතිෙන්නේ පරමාණුක ක්‍රමාංක්‍යය ඒ ඇනි ප්‍රෝටෝන සංක්‍යාව පෝටෝන සංක්‍යාව ඉලෙක්ට්‍රෝන සංක්‍යාවට සමානයි මේක පරමාණුවක් නිසා. එලින් සඳහන් කරන්නේ ස්කන්ධ ක්‍රමාංක්‍යය ප්‍රෝටෝන සංක්‍යාව දන නිියව්ට්‍රෝන සංක්‍යාව. ඒ අනුව නියෝන් පරමාණුවේ ප්‍රෝටෝන සංක්‍යාව දහයයි එලෙක්ට්‍රෝන සංක්‍යාව දහයයි නිියවට්‍රෝන සංක්‍යාවත් දහයක් වෙන. ෝඩියම් නායනය බල්මු පහලින් සඳහන් කරලා තියනෙන පරමාණුක්‍රමාන්කේ ඒ ඇනි ප්‍රෝටෝන සංඛ්‍යාව. ඉහලින් සඳහන් කරලා තියෙන්නේ ස්කන්ධ ක්‍රමාන්කයේ පරෝටෝන දන නි්‍යවට්‍රෝන සංඛ්‍යාව එකතු. හැබැයි මෙත්තන්ද සැලකිලිමත්වෙන් ඕනේ සෝඩියම් ධන අයනයක් හදන්නේ. ධනා අයනයක් හදන්නේ සවිජතා කව්චයෙන් එක් කිලෙක්ට්‍රෝණයක් ඉවත් කිරීම නිසායි. ඒ නිසා මේ අයනේ තියෙන පෝටෝන සංඛ්‍යාව එ ොළහායි. හැබැයි. එෙක්ට්‍රෝන සංඛ්‍යාවේ කොළහා වෙන්න හැ ඉලෙක්ට්‍රෝණයක් පිට කරලතිෙන් නිසා ඒ නිසා ඉලෙක්ට්‍රෝන සංක්‍යාව දහයායේ නිියුට්‍රෝන සංක්‍යාව දොළහයි. දැන්නෝගලොන්ට පැහැදිලි වෙනවා නිවැරදි පිළිතුරු වෙන්නේ දෙකෙහි මඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන බේ කියන පලවෙෙන පිළිතුර. ව හා ඉසෙඩ්ඩයන මෝල ද්‍රවව්‍ය තුුණෙහි හයිඩ්‍රයිඩවල් ලුවිස් විව්වමහිදී ඇත. වගයේ දී ඇති කුමන මූල ද්‍රවවේ XY හාඉස් වලින් නියෝජනය වේද. අපි බලමු දීලතියන ලොවිස්වීහ අධ්‍යයනය කල්ලා ඒ මූලදරාවට ඇ ඉලෙක්ට්‍රரோන සංඛ්‍යාව. X ව එකසරිරෙක්ට්‍රரோන හතරයි බන්ධනිලෙක්ට්‍රෝන දෙකයි සියලොම ඉලෙක්ට්‍රෝන හයක් තියෙනවා ඒ අනෝමයා හයවන කා්ඩී මූල ද්‍රවයක් වියයුතුයි. ව වට එකසරිලෙක්ටரோෝන දෙකයි බඳනිලෙක්ட்ரோන තුනයි ඔක්කොම ඉලෙක්ට්‍රரோන පහක්තියෙනවා ව. පස්සන කාණ්ඩේවී යුතුයි ඉසට් වඩ බන්ධන ලෙක්ට්‍රෝන හතරයිතියෙන්නේ ඒනං ඉසඩ් හතරවන කාණ්ඩේවී යුතුයි Xහවන කාණ්ඩේවන ඔක්සිජන් මූල ද්‍රව්‍ය ව පස්සන කාණ්ඩේචන් මූල ද්‍රවවය. ඉස් හතරවන කාණ්ඩේ කාබන් මූල ද්‍රව්‍යය ඒ අනුව XY ඉස් වලින් නියෝචනය වන නිවැරදි පිළිතුර දක්මනු ලැබෙන්නේ දෙවැනි පිළිතුරයි. එකොළහයි විසිතුන එන්නේ දන සංකේතයෙන් දැක්වෙන අයනේ අඩංගු ඉලෙක්ට්‍රෝන සංක්‍යාව හා නිියු්්‍රෝන සංක්‍යාව පිළිවෙරින් අප මීට පෙරත් මේ වගේ ප්‍රශ්නයක් සාපච්ඡා කල්ල තියෙන. අපි බලමු පහලින් සඳහන් කල්ල තියන්නේ පරමාණු ප්‍රමාංකි ඒ කියන්නේ ප්‍රෝටෝන සංක්‍යාව හෙලින් සඳහන් කල්ල තියෙන්නේ ස්කන්ධ ක්‍රමාන්කේ ඒ ඇනි ප්‍රෝටෝන සහ නිවුට්‍රෝනවල එකතු මෙතන එ ඒ ධන කියන්නේ මෙයා අයනයක් බවට පත්වෙලාතියෙන. අයනයක් බවට පත්වෙන්නේ සනුජතා කවචේ තියෙන ඉලෙක්ට්‍රෝන එකක් ඉවත්වීම නිසා තමයි සෝඩියම් ධන අයනයේ සෑදිලතිීන්. ඒ අනුව ප්‍රෝටෝන සංඛ්‍යාව එ කොළහයි ඉලෙක්ට්‍රෝන සංක්‍යාව එකොළහක් වෙන්න ඉලෙක්ට්‍රෝනී පිටවීම නි ඉලෙක්ට්‍රෝන සංක්‍යාව දයක් වෙනවා. නිවට්‍රණ සංක්‍යාව හොයාගන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරලා. එඒ අනුව විසි තුනෙන් එකොළහක් අඩුනහම නිියවට්‍රෝන සංක්‍යාව දොළහක් කියලා ලැබෙනුයි. එහමන අපට පිළිතුරු විදිට භාරගන්න වෙන්න ඉලෙක්ට්‍රෝන දහයක් සහ නිියවට්‍රන දොළහක් කියන තුන්වෙනි පිළිතුර. දෙදස් දාහත බහුවරු ප්‍රශ්නටික බලමුුව අපි පහත සඳහන් ඔක්සයිඩ අතුරින් කොම ඔෝක්සයිඩේ භාෂ්මික වේද. වෙ දරුවන්ට මතක ඇති අපි ඉගෙන ගත්තා ඔක්සයිඩවල ස්භාවේ. බලන වක්්ගෝ මතකද කියලා හරි ඒ අනුව අපි දැන් හොඳටම පැහැදිලි මැගනීසියම් ඔක්සයි දුබල භාෂ්මිකයි. ඇලුමිනියන් ඔක්සයි උබයගුණ සල්ප ඩෝක්සයිඩ් ප්‍රබල ආම්ලිකයි සිලිකන් ඩෝසයි් දුබල ආම්ලිකයි ඒ අනොහ අප දැම් පැහැදිලේ භාෂ්මික ඔක්සයිඩේ වෙන්න මැගනීසියම් ඔක්සයිඩ් පිළිතුරු අන්කයික ිියන් දන තුන අයනේ ඇති ඉලෙක්්‍රෝන ගණන හා ප්‍රටෝන ගණන පිළිවෙරින්. මෙතන දීලතින දත්යක් ඇලුමිනියම් හි පරමාණු ක්‍රමාංකයේ දහතුනයි කියලා. ඒ අනු අපි කියන්න පුළුවන් ඇලුමිනියන් වල පෝටෝන සංඛ්‍යාව දහතුනයි. පෝටෝන සංඛ්‍යාව සමානයි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට පරමානුවක නමු මෙතන තියන්නේෙත් ධනායනයක්. ධනායන හදන්නේ සනජතකවචෙන් ඉලෙක්ට්‍රෝන පිටවීම නිසා. මෙතන ඉලෙක්ට්‍රෝන තුනක් පිට වෙලා තියෙන නිසා තමයි ඇලුමිනිියම් දන තුන කියල ලේලතිෙන්. ඒ අනුව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දහයක් වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාව දහ තුනක් වෙනවා නිවැලදි පිළිතුර එක. ට්‍රිටියම් සමස්ථානිකයේ සම්මතා අංකනය කුමක්ද. අපි දන්නව සමස්ථානිිකයක් ගැන්නේ පරමාණුක්‍රමාංකය එකමූද ස්කන්ධක්‍රමාංකය එකිනිකට වෙනස් වූ එකම මූල ද්‍රවේ විවිධ පරමාණු කියලා. අපි ගෙනගෙන තිෙනවා හා ඩිජනුල සමස්ථානික අවස්ථා තුනක්, පෝටියම්, ඩුටීරියම්, ට්‍රිටියම්. ස්කන්ධක්‍රමාංකය තුනක් වන ත්‍රිටියම් හි සම්මත අංකනය අපිට එයින් අනුවහඳුනා ගන්න පුළුවන්තුන් වෙනි පිළිතුරින් එක්තරා සහසන්විජි සංයෝගයක් ජලය තුළදී පූර්ණ ලෙසයනීකරණයට ලත්වේ, මෙම සංයෝගය පහත කුමක් විය හැකිද. ට සංයෝග හතරක් දීල තියෙනවා පළවෙනිියක ඇමෝනියම් හයිඩරොක්සයිට් තුම් වවැෙනියක කොප සල්පී අපි දන්නවා මේ සංයෝග දෙකම අයනික සංයෝග දෙවිනි සංයෝගය හයිඩලෝරික් අම්ලය අතරවැනි සන්නෝගේ කාබොනික්කම්ලි අපි දන්නවා මේ සංයෝග දෙක සහ සංවිජ සංයෝග කියලා ඒ අතරනුත් හයිඩකලෝරික් කියන්නේ ප්‍රබල අම්ලයක් කාබොනික් කියයන්නේ දුබල අම්ලයක් බල අම්ල ජලීය ද්‍රාවනයේදී පූර්ණ ලෙස අයනීකරණය වනවා. දුබලාම්ල ජලීය ද්‍රාවනයේදී භාගික ලෙස අයනී කරණය වෙන්නේ. ඒ අනෝ පිළිතුර වෙන්නේ අංක දෙක හයිඩ කලෝරික් අම්ලය දෙදස් දාසය බහුවරණ ප්‍රශ්න. උබේ වුණේ ඔක්සයිඩයක් වන්නේ පහත කවරක්ද. අප මීට පෙරත් කතා කලා ඔක්සයිඩවල ස්වභාවය. ඒ අනෝ දැන් අපට පැහැදිලි වෙනවා උබයගුණී ඔක්සයිඩේ වන්නේ ඇලුමිනියම් ඔක්සයිට් H2ෝ අනුවක ඔක්සිජන් පර්මාණුවක් වටා ඇති එකසර ඉලෙක්ට්‍රෝන ගණන අපි මේක පැහැදිලි කරන්න චල අනුව ඇදල බලමු ඔක්සිජන් හයවෙනි කාණ්ඩේ සනුජිතා කවච්චේ ඉලෙක්ට්‍රෝන හයයි අස්ටකේ සම්පූර්ණ වෙන්න ඉලෙක්ට්‍රෝන දෙකක් මදි ඒ ඉලෙක්ට්‍රෝණ දෙක සම්පූර්ණ කරගෙන තියෙන්නේෙ හයිඩිචන් පරමාණුත් දෙක් හවුලේ තබා ගනිමින්. ඒ අනුව ඔක්සිජන් වටා බන්ධනවට සහභාගී නෝ ඉලෙක්ට්‍රෝන අපි ඒ හඳුන්නවා එකසර ඉලෙක්ට්‍රෝණ කියලා එකසර ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා. එකසර ඉලෙක්ට්‍රෝන යුග නම් දෙකයි. ඒ අනෝ පිළිතුර අංක එක දිදස් දහනමය විවගතරචනා ප්‍රශ්නය. ආවර්ථතා වගුවයේ දෙවන ආවර්තය මූල ද්‍ර්‍යවල සංකේත පිළිබරින් පහත වගුවේ දැක්වේ. එක් එෙක් ප්‍රකාශයට අදාළ මූල ද්‍රව්‍ය සංකේතය ඉහත වක්ුවෙන් තෝරා දී ඇති තිත්තිර මතලියන්. අපි මතක් කර ගනිමු ආවර්තයක් දිගේ පළමු අයනීකරන්න ශක්තිය විචලනේවන ආකාරයේ දැක්වෙන ප්‍රස්ථාරය. ප්‍රස්ථාරයට අනු අපිට පැහැදිලිබෙනවා ආවර්තයක් දිගේ ඉදිරියට යනවිට පළමුයන කන්න ක්තිය වැඩිවෙන බව. ඒ අනුව දෙවනාවර්තයේ උපරිම පළමයනී කරන ශක්තියක් පෙන්වන්නේ නියෝන් මූල ද්‍රව්‍ය. අපි දැන් මතක්කර ගනිමු විද්‍යු ත්‍රිණතාවේ විච්චලනය වනයු. මෙතනදි අප මතක තබාගත යුතුයි උච්චවායු රසානික බන්ධන සෑදීම කෙරේ අඩු නැඹුරුවක් දක්වන නිසා අටවන කාණ්ඩේ මුල ද්‍රව්්‍ය සඳහා විද්‍ය ත්‍රිණතාවයක් කතා නොකරන බව. තස්ථාරයට අනුව අපට පැහැදිලි වෙනවා. ම විදදු ්‍රිනතාවයක් දක්වන්නේ ෆ්ලූුවරෙන් මූල ද්‍රව්‍ය දෙවන ආවර්තයේ අවවම විදදු ත්‍රිණතාවයක් පෙන්වන්නේ ලිතියම් මූල ද්‍රව්‍ය. අපි ඉගෙනගන්නවා පර්මාණුක දැලි ආකාර දෙක මිනිරන් සහ දිය මන්ති කියේලා. සෑමකාබන් පරමාණුවක්ම කාබන් පර්මාණු හතරක් සමග ඒක බන්ධන සාදමින් ත්‍රිමාණ දැලිස ආකාරයට දිය මන්දි සෑදෙනෙ. එම නිසා පිළිතුර වෙන්නේ කාබන් මූල ද්‍රවව්‍ය. දෙවනාවර්තය මුූ ද්‍රව වලින් niටජන් Oxfordක්සිජන් ලුවරීන් කියෙන මල ්‍රව තුනම දී පරමානුක අනු ලෙස පවතින්න. මෙම අනුසයදීමේදී හවුලේ තබා ගන්න ඉලෙට්‍රෝන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමු. නයිට්‍රජන් වල සනජතාකාාවචේ ඉලෙට්‍රോන පහයි අස්්ටකේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන තුනක් මදි එමනිසා නටජන් පරමානුවක් තව නටජන් පරමාණුවක් සම්ග ඉලෙක්ට්‍රෝන තුනක් පවුලේ තබා ගනිමින් ත්‍රිත්ව සහසනුජ බන්ධනයක් සාධනු. ඔක්සිජන් වලතියන්නේ දිත්ව සහසනුජ බන්ධනය ෆලුවරන් වල තියෙන්නේ ඒක සහසනුජ බන්ධයක්. ඒ අනුව පරමානුුවත්‍ර ත්‍රිත්තු බන්ධන සහිත දිීපරමාණුක අනුවවෙන්නේ නයිටච පරමාණු දෙකක් එකතුවීමෙන් දිීපරමානුක අනු සෑදෙනවා. දෙවනාවර්තයේ නජන් ක්සිජන් ලුවරන් මූල ද්‍රව ධදිිපරමාණුක අනු ලෙස පවති ආකාරය ඔබට මං පැහැදිලි කළා නමුත් ඔක්සිජන් ත්‍රිපරමානුක අනු ලෙසද වාාවිගෝලයේ පවතිනු එසේ සෑදෙන අනුව අපි ඕසෝන් කියල හඳුන්වනු එහෙම නම් පිළිතුර දිපරමානුක මෙන්ම ත්‍රිපරමාණුක අනුලෙසද පවතින්නේ ඔක්සිජන් ලිතියම් හා ඔක්සිජන් යන මෝල ද්‍රවේ සංයෝජනය වී සෑදෙන සංයෝගේ සූත්‍රේලියන්න සෑයනි සූත්‍ර ලිබීමීදී ඒ ඒ මූලද්‍ර වෙවල සංයතාවේ දැනගතයුතු වෙනවා පළමුකාණ්ඩේ පවතින ලිතිියම් සනුජතාවය එකයි හවනිකාණ්ඩ පවතින ඔක්සිජන්ගේ සනුජතාවය දෙකක් වෙනවා සනුජතා හරස්කුණතියෙන් සූත්‍රේ ලියන්න පුළුවන් අපිට ඒ අනුව සංයෝගේ සූත්‍රය එ ෝ අපි ලිතිියම් මොක්සයිඩ් සෑදෙන් අයුරු විමසා බලමු ලිතිියම් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනිියම් පිට කරලා ලිතියම් ධනායනයක් හෙවත් කැටයනයක් බවට පත්වෙනු. ඔක්සිජන් පරමානුව ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන ඔක්සිජන්රින දෙකේ අයනයක් එම නැත්තැන් ඇනායනයක් බවට පත්වෙනු. ඔක්සිජන් ්‍රරින දෙකේ ආරෝපනය උදාසන කිරීමට ලිතියම් ධනායන දෙකක් අවශ්‍ය වෙනවා. ඒ අනුව තමයි ලිතිියම් මොක්සයිඩ් අයිනික ස්‍යෝගේ සෑ දෙන්නේ. මෙම සන්නෝග කැටායන ලෙසා පිට දැන්ගන්න පුළුවන් ලිතියම් ධනායනයයි ඇනාවිනය ලෙස ඔක්සිජන්ටින දෙකේ අයනයයි තෝරගන්න පුළුවන්. දෙදස් දහට විවගත රචනා ප්‍රශ්නය බලමු. වගුේ සාරංශකොට දක්වා ඇත්තේ වායුතුනක් පිළල කිරීමට හා ඒවා හඳුනා ගැනීමේ පරීක්ෂණවලට අදාළ අසම්පෝර්ණ තොරතුරිය. As an example, hydrogen, oxygen, and carbon dioxide are all colorless and odorless. How would we be able to determine which is which? To test for hydrogen, place a lit splint at the mouth of the reaction vessel. You should hear a very distinctive squeaky pop, which confirms its presence. To test for oxygen, place a glowing splint at the mouth of the reaction vessel. Keep in mind that the splint should be glowing, not lit. A glowing splint relights in the presence of oxygen. A more accurate test is to bubble carbon dioxide through lime water. පුළිගු කීරක් ඇල්ලූ විට දීප්තිමත්ව දැල්ලු නිනම් නිපදූවායෝ ඔක්සිජන් වෙනවා. ඒ අනුව අංකතුන ක්න්. ක්සිජන් පිළිීල කිරීමට දී තිබෙන්නේ මැංගනිස් ඩයෝක්සයි. අපිදන්නවා මැංගනිස් ෝක්යි මත හිඩජනන් පෙරක් යිට බින්දු එක්ලවිට. ඩ පෙක්යි් විියෝජනය වෙලා ජලය හා ඔක්සිජන් නිපද වෙනවා ඒ අනුව පළමු හිස්තැනට හිඩිජන් පෙරක්සයි් දෙවන හිස්තැනට මැංගනිස් ඩයෝක්සයි අපි දන්නවා ලෝහයකට තනුකම්ලයක් එක් කළ විට හයිඩිජන් වායුව පිටවෙනවා කියලා ඒ වගේම මිෂෂණ සිංකලෝරයිඩ් ඉතිරිවී ඇති නිසා භාවිතකර ඇති ලෝහය අනිවාරයෙන් සිංක්‍රිය යුතු වෙනවා අම්ලය හයිඩ කලෝරීක්කම්ලේ වෙනමු. හඩිචන්වායහෝට දැල්ලෙන පොලිංකූරක් ඇල්ලූ විට පොප් හඬක් නිරීක්ෂණය කරගත හැකි වෙනවා. තනුක සල්ියරීක්කම්ලේයට යම් කිසි ද්‍රව්වයක් එකතු කළ විට කාබන්් ඩයෝක් සයිඩ්වායෝ නිපද වෙලා තිබෙනමු. එහෙනම් එකතු කළ ද්‍රව්්‍ය කාබනයටයක් විය යුතුයි. කාබනයටය කුඹන කාබනයටයක් ද කියලා හඳුනාගන්න පුළුවන් වෙනවා ි්්‍රණයේ ඉතිරිවී ඇති ද්‍රව්‍ය අධ්‍යේනය කිරීමෙන්. මිශ්්‍රණයේ ඉතුරු වෙලා තිබෙන්නේ මැග්නීසියන් සල්පේට් නිසා එකතු කල කාබන මැගනීසියන් කාබනේට් වෙනවා. කාබක්සයිඩ්වායෝ හඳනා ගැනීමෙන්ට කරන පරීක්ෂණය තමයි කාබන්ඩයෝක්සයිඩ්වායෝ අවරණ හුණු දේර තුළින් බුබලිනිය කිරීම එතකොට හුණුදියර කිරිපැහෑට නිරීක්ෂණය කරගන්න පුළුවන් වෙනවා මෙහි දක්වා ඇත්තේ ආවර්ථතා වගයේ පළම් මූල ද්‍රවේ විස්සෙන් කිහිපයක සංකේතහා ඒවා ආවර්චිතා වගයේ පිහින ස්ථාන. දීඇති මූල ද්‍රව්‍ය ඇසුරෙන් හිස්තැන් පපුරුවන්න. පළවන අයනීකරන ශක්තිය උපරිම්වන මූලද්‍රවව්‍ය. ආවර්තයක් දිගේ පළමු අයනීකරණ ශක්තිය විචලනය වන ප්‍රස්ථාරය අධ්‍යනී කිරීමෙන් අපට හොඳටම පැහැදිලි වෙනවා පළවන අයනීකරණ ශක්තිය උපරිම්වන මූලද්‍රව්ව්‍ය හීලියම් බව ආවර්තයක්දිගේ හත්වන කාණ්ඩේ දක්වා ගමන් කරන විට විදදුත්‍රීතාවේ වැඩි වෙනු. කාණ්ඩයද්දිගේ පහල්ට ගමන් කරන විට විද්‍යත්‍රීින්තාව අඩුවෙනු. ඒ අනු උපරරිම් විද්දු ත්‍රීණතාවයක් දක්වුණ මෝලත්‍රපය ෆ්ලූුවරි මැගනීසියම් වල ඉලෙක්ට්‍රෝණනි වි ්ඥාසේ මේ විදිහට ලියන්න පුළුවන්. මැගනීසියම් ආවර්තාවක්වෙ තුම්වන ආවර්තය. දෙවන කාණ්ඩේ පිහිටන මූලත්‍රපයක් තුමනවර්තය නිසා මැගනීසියම් වටා ශක්තිමට්ටම් තුනක් පවතිනු. දෙවන ගාණ්ඩයේ නිසා අවසා ශක්තිමට්ට මේ ඉලෙක්ට්‍රෝණු දෙකක් පවතිනු. එම නිසා පළමු ශක්තිමට්ට මේ ඉලෙක්ට්‍රෝන දෙකයි දෙවන ශක්තිමට්ට මේ ඉලෙක්ට්‍රෝනාටයි තුවන ශක්තිමට මේ ඉලෙක්ට්‍රෝන දෙක ලෙස ඉලෙක්ට්‍රෝනු විඤ්‍යාසය සටහන් කරන්න පුළුවන්. ඇලුමිනියන් හා ඔක්සිජන සංයෝජනය වී සෑදෙන සංයෝගේ සූත්‍රය. මේ වනිවිට ඒ ඒ මූල ද්‍රවිවල සයතා හරස්ගනිතෙන් සූත්‍රගියන්න පුළුවන්. නමුත් මුූල් ද්‍රව්වයට හිමි සනුජතාවය මතක නැතිවෙන්න පුළුවන්. බලන්න මීක්‍රමයෙන් සංජතාවේ මතකතියාගන්න පුළුවන්ද කියලා. පලවන කාණ්ඩේ සිට හතරවන කාණ්ඩේ දක්වා ඇති මූල ද්‍රාවිවල සනුජතාවය කාණ්ඩේ අංකේට සමාන වෙනු. ඒ අනුව තුංවන කාණ්ඩයේ ඇලුමිනියෙන් හි සනුජතාවය තුනක් වෙනවා. පස්වන කා්ඩේ සිට අටවන කාණ්ඩේ දක්වා ඇති මූල ද්‍රාභිබල සනුජතාවය අට රින කාණ්ඩාංකයෙන් ලබාගන්න පුළුවන්. ඒ අනුව. හයවන කාණ්ඩේ ඔක්සිජන්හි සනුජතාවය දෙකක් වෙනවා. දැන් සූත්‍රය A243 ලෙසසටහන් කරන්න පුළුවන්. හජනි සහ කලෝරීන් අතර ඇතිවන සංයෝගේ බන්ධන ස්වභාවේ බලමු. ලෝරීන් වට සනුජතාකාවච ලෙක්ට්‍රෝන හතයි. ටකේ සම්පූර්ණුවීමට එක් ඉලෙක්ට්‍රෝනණයක් අඩුයි එම ඉලෙක්ට්‍රෝනය හයිඩිජන් පරමාණෝක ඉලෙක්ට්‍රෝණයක් සමඟ හවුලේ තබාගෙන සහ සනුජ බන්ධනයකින් බැඳී පවතිනු නමුත් හයිඩිජන්ට සාපේක්ෂ කලෝරීන්හි බිද්‍යත්‍රිණතාවේ ඉහල නිසා බන්ධන ඉලෙක්ට්‍රරෝන යුගල කලෝරීන් දෙසට ආකර්ශණය වී පවතිනවා එම නිසා කලෝරීන් ඩේට රින ලෙසත් න් ඩල්ට දන ලෙසත් ඉතා කුඩා ආරෝපනයකින් යුක්තවෙවා. එම නිසා පෑදුන සහ සන්නජ බන්ධනය ද්‍රැවයේ සහසනජ බන්ධනයක් ලෙස හඳුන්නමු. ඊගාව ප්‍රශ්නයක් ඇලුමිනියෙන් හා ඔක්සිජන් සනයෝජනයෙන් සෑදෙන ඔක්සයිඩේ ස්වභාව. මං මීට පෙරත් ඔක්සයිඩවල ස්වභාවය අධ්‍යයනය කන්නකොට ඇලුමිනියෙන් ඔක්සයිට් උබය ගුණීවේ කියලා කිව්වා. දෙදස් දාහත භිවගත රච්චනා ප්‍රශ්නය. ආවර්තා වගයේ දෙවෙන ආවර්තයට අයත් මූල ද්‍රව් විසියල්ලම අනුපිළිවිලින් තොරෝ පහතදී ඇත. අහන පළවෙනි ප්‍රශ්නය ඉහත සඳහන් මූල ද්‍රව සියල්ලම ආවරිතා වගේ පිහිටන ආකාරයට පෙළගස්සන්න. එහෙනම් පළමෝ තියෙන්නේ ලිතිියම්. ඒගාවට බෙරලියම්, බෝරෝන්, කාබන්, නටජන්, ඔක්සිජන්, ලුවරෙන්, සහනිියෝන්. හි ඉලෙක්ට්‍රෝණන විඥ්ාසය ලියන්න අපි දන්න අනුපිළිවල්ට පෙළගැස්ුවට පස්සේ ෆ්ලුවරීන් දෙවන ආවර්තයේ හත්වෙනි ගකාණ්ඩේට අයක් මෝල ද්‍රවවයක් කියලා දෙවන ආවර්තය නිසා ප්ලුවරීන් වටා ශක්තිමට්ටම් දෙකක් තියෙනවා හත්වන කාණ්ඩට අයත්වන නිසා අවසාන ශක්තිමට්ට මේ ඉලෙක්ට්‍රෝන හතක් පවතිනවා ඒ අනෝ ඉලෙක්ට්‍රෝණෙ විඥ්ඥාසය දෙක හත ලෙසල් යන්න පුළුවන් ලිටියම් හා ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාවේදී සෑදෙන සංයෝගේ රසානික සූත්‍රේලියන්න මේ වනවිට සංයුතා හරස්ගුණුතයෙන් සූත්‍ර ගොුණුලගල තියෙනවා ඒ අනුව ලිතියම් ඔක්සයිඩ්වල සූත්‍රය එ2 ඕ වෙනවා. ඉහත සඳහන් සංයෝග පවතින රසායනිික බන්ධන වර්ගය කුමක්ද ලිතිියම් සනුජතාකවචයේ පවතන එලෙක්ට්‍රෝනය ඉවත් කල්ල පහසුවෙන් ලිතියම් ධනායනේ බවට පත්වෙනවා ක්සිජන් ඉල්ෙක්ට්‍රෝණනතිකක් ලබාගෙන ඔක්සිජන් රිණන දෙකේ අයිනය බවට පත්වෙන්න්න. මේ ආකාරයට ධනා අයන හා රිනායන අතර පවතින ආකර්ශන බලත් බන්ධන විද්‍යුත් සවුජ බන්ධනෙහිවත් අයනික බන්ධන ලෙස හඳුන්වනෝ කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණු දෙකක් සංයෝජනය වීසෑදන කාබන්ඩක්සයිඩ් අනුවේ ලුවිස් විවහයන්ඳින්න. කාබන්වට සංජතා කචේ ඉලෙක්ට්‍රෝන හතරයි තව ලෙක්ට්‍රෝන හතරක් අඩුයි අෂ්ටකේ සම්පූර්ණ වෙන්න ඒ ඉලෙක්ට්‍රෝන හතර ලබාගෙන තියෙන්නේෙ එ ඔක්සිජන් පරමානෝකින් ඉලෙක්ට්‍රෝන් දෙක බැගින් ඔක්සිජන් පරමාණුත් දෙකක්කින් මේ ඉලෙක්ට්‍රෝන හතර ලබාගෙන තියෙනවා. බන්ධනි ඉලෙක්ට්‍රෝන යුගල කෙටිඉරකිනුත් බන්ධන සෑදීමට සහභාගී නොවන එකසර ඉලෙක්ට්‍රෝන තිත් සටහනකනුත්. දක්වන ලද බියව්වය ලුවිස් විව්වේ කියලා හඳුන්වනෝ. මිනිරන් හා දියමන්තයනු කාබන්හි ප්‍රධාන බහුරූපී ආකාරවෙයි. මෙම වහෝරූපී ආකාරවලින් විද්ධතය සන්නායනෙ කරන්නේ කුමන ආකාරේද. තෑම කාබන් පරමානුවක්ම තවත්කාබන් පරමාණු තුනක් සමඟ ඒකා බද්ධවෙමින්. තර ලෙස පෙහි ටීමෙන්. රන් නිර්මාණය වෙලා තියෙනවා. කාබන් පරමානුවයේ ඉතිරි සංයුතා ඉලෙක්ට්‍රෝණය සහ බන්ධන සෑදීමක් සිදුකරන්නේ නැහැ. ඒවා ස්ථර අතර නිදහසේ පවතිනෝ. මේ ඉලෙක්ට්‍රෝන දුරුවල බන්ධනවලින් බැඳී පවතිනෝ. ඒ නිසාම මිනිරන් ලිහිිසි ද්‍රව්ව්‍යයක් ලෙස ක්‍රියාකන්නවා ස්තර එක්කින එක ලිස්සායාමය ස්වභාවයක්තියෙන්ම. ඒ වගේම මිනිරාන් වලින් විද්්‍යතය සන්නයනය කිරීමේ හැකියාවකුත් දරනෝ. මෙම ආවර්තයේ ඇති මූලද්‍රව්‍ය වලින් පළමුයනී කරන ශක්තිය අඩුම් මූලද්‍රව්‍යත් විද්‍යුත්‍රීණතාවේ වැඩිම් මූල ද්‍රව්‍යත් පිළිබලින් ලියන්. අපි දන්නවා ආවර්තයක් දිගේ ඉදරයට යනකොට විද්‍යත්‍රිනතාවත් පළමු අයනීකරන ශක්තියත් වැඩිවෙනු. ඒවගේම තමයි කාණ්ඩයක් දිගේ ඉහලට යනකොට විද්‍යුත්‍රිණතාවයක් පළමු අයනිීකන ශක්තියක් වැඩි වෙනවා. ඒ අනුව දෙවනාවර්තයේ අඩුම්ම පළමු අයිනිෂ්කන ශක්ත්‍රය පවතින්නේ ලිතියම් වලට වැඩිම විද්‍යත්‍රිණතාවය පවතින්නේ ෆ්ලුවරීන් වලට දෙදස් දාසය නම්බන රචනා ප්‍රශ්නයෙන් AEG jmQRR යනෝ ආවරිතතා වගයේේ පිහිටි අනුයාාත මූල ද්‍රව්‍යයාාටකි මෙම මූල ද්‍රව්්‍යසියල්ලම පරමාණු ක්‍රමාන්කයේ විස්සට වඩා අඩුයි ඒ යැන පිදගෙන ගන්න අවර්තාාවක්ගෝ තුළ තිබෙනවා. ඊ ස්වභාවේ බහුරූපි ආකාරයෙන් පවතින අතර එහි එක්ක ආකාරයක් විද්ධතය සන්නයනය කරල්. ස්වභාවේ බහුරූපී ආකාරයේ පවතිනවා කාබන් හස්සල්ප නමුත් විදධතය සන්නයනය කරන බහුරූපී ආකාරයක් තමයි මිනිරන්. මම මීට පෙරත් සඳහන් කළ. මිනිරන් කාබන්වල බහුරූපී අවස්ථාවක් නිසා අපට හොඳටම පැහැදිලි වෙනවා ඊ මූල ද්‍රව්‍ය කාබැන් බව. කාබන් හතරවන කාණ්ඩේ මූල ද්‍රව්‍ය. දීතිබෙන අනුයාත මූල ද්‍රව්‍ය නිසා අපිට පුළුවන් ඒ ඒ මූල ද්‍රව්්‍ය පිහිටන කාණ්ඩය මෙන්න මේ විදිහට සම්පූර්ණ කරන්න. දැන් අපි සංකේතවලට අහදාළ සත්‍ය මූල ද්‍රව්‍ය ලියාගනිමු මේ ආකාරයට. බෝරෝන්, කාබන්, නටජ, ක්oxyජන් ලුවර, නියෝන්, සෝඩියම්, මැගනීසිම් දැන් අපි බලමු ප්‍රශ්න එකකොටස ඊ මූල ද්‍රව්‍ය කුමක් ද පිළිතුර කාබ දෙ කොටස ඒ කාමරෝෂ්ණත්වේදී නිස්ක්‍රියවායුවක් ලෙස පවතින්නේ කුමන මූල ද්‍රව්‍යයද. අපි දන්නවා අටමන කාණ්ඩය නිස්ක්‍රියවායු කා්ඩේ කියලා. A අනුව පිළිතුර M. මතක තබාගන්න මේ විදිහට සංකේතවලින් පිළිතුරු ලිවීමට. B කොටස. විද්‍යු ත්‍රිණත්තාවේ වැඩිම මූල ද්‍රව්‍ය කුමක්ද. ආවරත්්‍යත් දිගේ ඉදිරියට යන විට විද්‍ය ත්‍රිණතාවේ වැඩිවෙනවා. ඒ අනුව හත්වන කා්ඩේ තමා ඉහළම විද්දු ත්‍රිණතාවයක් පවතින්නේ. පිළිතුර L Cොටස සක්‍රියතා ශේණයේ ඉහෙළිම්ම පිහිටා ඇති මූල ද්‍රවव්‍ය කුමක් ද මේ තියෙනෙ සක්‍රියතා ශේණය सෝඩියම් හා ඇගනීසිම් මූල ද්‍රව්‍ය දෙකම සක්‍රියතා ශේණීය තියනෝ අපෙන් අහන්නේ සක්‍රියතා ශේණයේ ඉහළින්ම පිහිටා ඇති මූල ද්‍රව්‍ය එහෙනම් පිළිතුර Q නි කොටස ජී මූල ද්‍රව්්‍ය හයිඩිජන් සමඟ සාධන සංයෝග අනුවක ලුවිස්තිත් සටහන අඳින්න. ජී පස්සන කාණ්ඩේ මූලද්‍රවයක්. එම නිසා සනුජතාකව්චේ ඉලෙක්ට්‍රෝන පහක් පවතිනෝ. අස්ටෙකේ සම්පූර්ණුවීමට ඉලෙක්ට්‍රෝන තුනක් අඩුයි. එම ඉලෙක්ට්‍රරෝන හයිඩිජන් පර්මාණු තුනක් සමග ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගනිමින් ස්ථායිව පවතිනවා. මේ ආකාරයට අඳින සටහන වි තිත් සටහන ලෙස හඳුන් වනවා. යිඩිචන් වාවි සාම්පලයක් නිපදවා ගැනීමට ඉහත දී ඇති මූල ද්‍රව්‍ය අතුරින් විද්‍යාගාරයේදී භාවිත කිරීමට වඩාත් සුත්සු මූල ද්‍රව්‍ය කුමත්ද. තනුකාමල සමඟ ලෝහ ප්‍රතික්‍රියා කළ හම හයිඩිචන් වායෝ නිපදවගන්න පුළුවන්. දී ඇති මූල ද්‍රවිවලින් ලෝහොමය මූල ද්‍රවවෙ වෙන්නේ සෝඩියම් සහම ඇගනීසියම්. සෝඩියම් සක්‍රියතාවෙන් ඉහළ නිසා තනුක අම්ලහා සෝඩියම් සමඟ ප්‍රතික්‍රියාව සිදු කරන්නේ නැහ. එම නිසා විද්‍යාගාරයේදී භාවිත කිරීමට වඩා සුස්ස මූල ද්‍රව්්‍ය වෙන්නේ මැගනීසියම් වන ආර් මූල ද්‍රව්‍ය. පස්වෙනි කොටස උමාලයේ සමඟ ආර්ප දක්වන ප්‍රතික්‍රියාවට අදාළ තුළික සමයකන්නේ ලියන්න. ආර් කියන්න අපි දන්නවා මැගනීසියම් ලෝහෙ. මැගනීසියම් සිල් ජලය සමඟ නිරීක්ෂණය කළ හැකි මට්ට මේ පතික්‍රියාවක් දක්වන්නේ නැහැ. උනු ජලයේ සමඟ ප්‍රතික්‍රියා කල්ල මැගනීසිම් හයිඩ්‍රොක් යිඩ සහ හයිඩිචන්වායව නිපද වනුව. හැබැයි මැග්නීසියම් මාලේ සමඟ ප්‍රතික්‍රියා කලාම හදන්නේ මැගනීසිම් ඔක්සයිඩයි හඩචන්. අපි පිළිතුරු ලිවීමේදී මැගනීසියම් ලෝවේ වෙනුවට ආර් සංකේතයේ යොදල මෙන්න මේ ආකාරයෙන් ලිබිය යුතුවෙනවා. හයවෙනි කොටස. ඉහත සඳහන් මෝලද්‍රවිවල පලමුවයනී කරන්න ශක්තිය විච්චලනය දළ සටහනකින් අඳින්න. අග්‍යන් සටහන් කිරීම අවශ්‍ය නෑ කියලා කියලතියෙනවා. මෙම සටහන අඳිනකොට අපි සැලකිලි මත්වෙන්න්න ඕනේ ආවර්ථයක් දිගේ ඉදිරියට යනකොට පළමුයනීකරන ශක්තිය වැඩි වෙනු. හැබැයි අටවනකාන්්ඩේ සිට පළවන කාණ්ඩයට එනකොට පළමයනී කරන ශක්තිය සීඉග්‍ර අඩුවීමක් පෙන්නුම් කළ යුතුවෙනවා. තවත් දෙයක් මතක තියාගන්න. ආවර්ථයක තුංවන කාන්ඩිය හා හයවන කාණ්ඩේට හිමි මූලද්‍රා්‍ය වල පළමුවයනී කරන ශක්තිය අනුයාත මූලද්‍රාවිවල පළමයනීකන ශක්තියට වඩා මදක් අඩුවෙන් සටහන් කළ යුතුවෙනවා. ඒ අනුව දල සටහන අපිට මේ විදිහට අඳන්න පුළුවන්.